නිරන්තරයෙන් රැඳී සිටින්න අප සමග subscribe කරන්න අපේ channel එක. විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ශ්‍රමිකයින්ට එන්නත් කරන කටයුතු ආරම්භ වෙලාද තියෙන්නේ. ඒ රටවල් වලට ගැලපෙන පරිදි එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරේ ජූලි මාසයේ. පසුගිය කාලය තුලදී පරිපාලන හේතුන් මත තාවකාලිකව නවතලා දැමුවත් මෙම මාස 30 වන දින සිට එනම් සඳුදා සිට නැවතත් රැකියාව සඳහා විදේශ ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙම කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එන්නත් ලබා ගන්න මොනාද ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කොහෙටද යන්න ඕනේ කවද්ද මේ එන්නත් අපි හරියටම ලබා ගන්න ඕනේ මේ කියන ප්‍රශ්න මොකක්ද රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් ගත යුතු ක්‍රියාමාර්ග ඔව් ඒක ඉතාම වැදගත් කාරණයක් මහජනතාව දැනුවත් කළ යුතු ඔවුන්ට සිද්ධ වෙනවා මෙතෙන් සිට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව ලියාපදිංචියක් ලබා ගන්න කාර්යාංශයට ගෙවිය යුතු නිශ්චිත ගාස්තු ගෙවලා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඒකට සම්බන්ධ වෙන්න ඕන කරන විදිහත් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා ඒ අනුව ඔවුන් ලියාපදිංචිය ලබා ගත්තාම ඔවුන්ට ලැබෙනවා කෙටි පණිවිඩයක් පැය කීපයක් ඇතුළත ඔවුන් සාර්ථකව මේ ලියාපදිංචිය ලබාගත් බව. ඉන් අනතුරුව මේ අයට ලබා දෙනවා කෙටි පණිවිඩයක් නිශ්චිත දිනයක් සහ වේලාවක් සහිතව ශ්‍රී ලංකා යුද හමුදාවේ නාරාහෙම්පිට පිහිටි යුද හමුදා රෝහලට පැමිණෙන ලෙස අදාළ එන්නත ලබා ගැනීම සඳහා. ඒ එන්නත කුමක්ද කියන එකත් මේ කෙටි පණිවිඩයේ සඳහන් වෙනවා. විදේශගත අධ්‍යාපනයට යන අයට මොකද වෙන්නේ? ශිෂ්‍යයින් සෑම අවස්ථාවකදීම ශිෂ්‍යයින් සඳහා වෙන එන්නත් වැඩපිළිවෙලට අනුගත විය යුතුයි. රැකියා සඳහා යන අයගේ වැඩසටහනට ඇතුළත් නොවේ. සයින් ෆෝම් එන්නත ලබාගෙන විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ශ්‍රමිකයින්ට මොකක්ද මොහොන දෙන්න වෙන තත්ත්වය? ඊට පෙර සයින් ෆෝම් එන්නත පිළිගත්තේ නැහැ කිව්ව බොහෝ රටවල් දැනට සයින් ෆෝම් එන්නත පිළිගනිමින් සිටිනවා. ඒ බව අපිට වාර්තා වෙනවා. ඒ වගේම සයින් ෆෝම් එන්නතට තවත් එන්නතක්, ඒ කියන්නේ තුන්වෙනි මාත්‍රාවක් ලබා දුන්නොත් හොඳයි නැත්නම් එහෙම ලබා දීලා එවන්න කියලා ඉල්ලීම් තියෙනවා. මේ සියලුම ඉල්ලීම් ජාතික කොවිඩ් මර්ධන වැඩසටහනට ශ්‍රී ලංකා විදේශ වැණුති කාර්යාංශය ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සුභවාදී වැඩපිළිවෙලක් ඒ වගේම ප්‍රතිචාරයක් ලැබෙයි. ලියාපදිංචි වෙච්ච කී දෙනෙක්ට වගේ මේ වෙද්දී එන්නත ලබා දීලා තියෙනවද? 12000කට වැඩි පිරිසකට දැනට එන්නත් ලබා දීලා තියෙනවා. 30000කට වැඩි පිරිසක් මේ වන විටත් ලියාපදිංචිය ලබාගෙන තියෙනවා. යම් ශ්‍රමිකයෙක් ඉන්නවා නම් ඉදිරි සතිය දෙක ඇතුළත විදේශගත විය යුතු ඔවුන් වෙනුවෙන් කඩිනම් එන්නත් කරන වැඩසටහනක් තිබෙනවද? එහෙම කෙනෙක් හිටියොත් ඒ තැනත්තට පුළුවන් අපේ 19.89ට අමතලා කියන්නේ කාරණය ඒ කාරණය මත ඉතාම කඩිනමින් ඔවුන්ව එන්නත් කරන වැඩපිළිවෙල සඳහා යොමු කිරීමේ හැකියාව තියෙනවා. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ශ්‍රමිකයෙක්ට යම් ගැටලුවක් තිබෙනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොයි අනිවුණු සම්පුවත් නිරන්තරයෙන් දැනගැනීමට subscribe කරන්න අපේ channel එක.